අයිබෝවන් සමිත කලින් සත්‍ය හරියටම කියන සිත මධ්‍යන ප්‍රවෘත්ති විකාශයයි මේ මම තරණි මේකලා යටිගම්මන ප්‍රථමින් නවදාහණිය පුවත් සිරස්තල වෙත මෙරට ප්‍රථම සුලන් විදුලි බලාගාරය තඹ පවණි අගමැති ප්‍රධානත්වයෙන් මන්නාරමේදී ජනතා අයිතියට ये दिन कोविड मरण देखा मेरठ समस्त कोविड मरण संख्या विकसित हाथलिस देखा दाखवा यह लटे ये दिन टे आसादितीन हादसे तुना समस्त आसादितीन विषय टे दाह स्पंसी एक मवाई गिनिका थे ने कोविड आसादितीन विषय पहाक एलपीएल तरंगावलिये दमुल वाइकिंग जापना स्टैलियन सह कलंबू किंग्स अवसन पूर्व टे टे प्रथमें देश මන්නාරම පිහිටවනු ලැබූ මෙරට ප්‍රථම සුලම් බලාගාරය වන තම්බපවණි සුලම් බලාගාරයේ ජනතා අයිතියට පත්කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු කෙරුණා. විදුලි බල උත්පාදනයේ විප්ලවීය පරිවර්තනයකට ශ්‍රී ලංකාව සූදානම් වන වකවානුවක ශ්‍රී ලංකාවේ විදුලි බල උත්පාදනයේ අනාගත හැරවුම් ලක්ෂ්‍යයක් සම්පන්න කරමින් මන්නාරම් ප්‍රදේශයේ පිහිටවනු ලැබූ මෙරට ප්‍රථම සුලං විදුලි බලාගාර උද්‍යානය වන තම්බපවණි අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරුණා. ලංකාවේ ප්‍රථම සුලං විදුලි බලාගාර උද්‍යානය ජාතිය දිනන කිරීම සඳහා වන සමරු පළකය නිරාවරණය කරන අවස්ථාව ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සුලං විදුලි බලාගාර උද්‍යානය තම්බපවණි උද්‍යානයේ මේ මොහොතේදී ක්‍රියාත්මක කරවීම ගරු අග්‍රාමාත්‍යතුමන් අතින් සිදු වුණු අවස්ථාව තමයි ඉවන් බේවි පවතින සුලං තත්ත්වය තුළ උත්පාදනය වන විදුලි ඒකක ප්‍රමාණයන් ඒ අනුව මෙරට ඉදිරි වසර 10 ඇතුළත මෙරට ඉහළන විදුලි බල අවශ්‍යතාවය සමුරාලීම වෙනුවෙන් මෙගාවොට් 800ක විදුලි බල උත්පාදනයක් මෙම සුලං බලාගාරයෙන් උත්පාදනය කිරීමට අපේක්ෂිතයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල යටතේ මෙම ව්‍යාපෘතියද ක්‍රියාත්මකයි මෙම අවස්ථාවට අමාත්‍ය ඩලසල්හා පෙරුම සහ රාජ්‍ය අමාත්‍ය දුමිදි දිසානායක ඇතුළු රජයේ මැති අමතරුන් මෙන්ම ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටිනවා. අපි උද්‍යාන තුනක් රටේ ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. පළවෙනි උද්‍යානය මන්නාරමේ සුලං විදුලි බලාගාරය මෙතන මෙගාවොට් 100ක් අද ජනතා අයිතියට පැවරනවා වගේම ඉදිරි කාලය තුළ බලාපොරොත්තු වෙනවා තවත් මෙගාවොට් 300කට ආසන්න ප්‍රමාණයක් මේ උද්‍යානය තුළ ඇති කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඊළඟ පාකික වෙන්නේ පූන්රෙන් වල එතන අපට පුළුවන්කම ලැබෙනවා සූර්ය බලයෙන් මෙගාවොට් 150කුත් ඒ වගේම සුලං විදුලි බලාගාරයේ මෙගාවොට් 240කුත් අපි සැලසුම් කරලා තියෙනවා. ඒ අනුව තවත් මෙගාවොට් 390ක් ජාතික විදුලි බල පද්ධතියට එකතු කරන්න අපි සැලැස්මක් හදලා බලාගෙන ඉන්නවා. ඒ වගේම සියඹලාණ්ඩුව ප්‍රදේශයේ අපි සූර්ය බලයෙන් විදුලිය තවත් මෙගාවොට් 100ක් ජාතියට දායාද කරන්න බලාපොරොත්තුලා ඉන්නවා. ඒ නිසා මේ ආණ්ඩුව තුල ජනාධිපතිතුමාගේ සහ ඔබතුමාගේ නායකත්වයෙන් අපි බලාපොරොත්තු වෙනවා පුනර්ජන්නීය බලශක්තියේ මහා පෙරලියක් මේ රටේ ඇතිකරන්න මන්නාරමේ මහා පොළව රහස් රාශියක් හංගගෙන ඉන්නේ ශ්‍රී ලාංකීය වංශ කතාවේ ආරම්භයේ තියෙන මේ මහා පොළව ඇතුලේ සත වර්ෂාධික කාලයක් අනාගතයට අවශ්‍ය බලශක්තිය හංගගෙන ඉන්නේ මේ මහා පොළව ඒක ඔබතුමා 2013 මේක බලශක්ති සංරක්ෂණ කලාපයක් විදියට නම් කරනු ලැබුවේ මේ ද්‍රෝණිය තමයි අනාගතය මේ බලාගාරය ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවෙච්ච බලාගාරය ඇතුලේ හරිත සහතිකය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ලබා ගන්නට ලං වෙලා තියෙන බලාගාරය ඒකක මිලියන 8000ක් හරිත විදුලිය නිෂ්පාදනය කරනවා ඒ ඒකක මිලියන 8000 හරිත විදුලියට ගියාම ඉතිරි වෙන ඩීසල් ප්‍රමාණය අවුරුදු 20ට ඩීසල් ලීටර් මිලියන 2000ක් ඒ ලීටර් මිලියන 2000 ඉතිරි කරගත්තම අපි පරිසරයට මුදාහරීමෙන් වලක ගන්න කාම්බන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍රික් ටන් මිලියන 5.7ක් මෙරට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 103.5ක් ධාරිතාවක්
එක්කරන ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය විවෘත කිරීමට අවස්ථාවක් ලැබීම පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. දේශපාලඥයෙකුට විතරක් නෙවෙයි ඕනෑම මිනිසෙකුට ජීවිතේ තියෙන පුළුවන් සතුටක් තමයි යමක් පටන් අරගෙන අවසන් කිරීම. ඒක විදිහට අද මම මන්නාරම දූපතට ආවේ ඔබතුමන්ලා කිව්ව විදිහට 14දී මුල් පියවර තබපු මේ ව්‍යාකෘතිය රටට කැපකිරීම සඳහා අන්න ඒ සතුට උපරිමයෙන්ම දරාගෙනයි කියලා මම කියන්න ඕන. 2014 වසරේ එවක ජනාධිපතිවරයා සිටි මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘති ආරම්භ කර තිබුණා. ඒ අනුව අද දින වත්මන් අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම සුළං බලාගාර උද්‍යානයේ විවෘත කිරීම විශේෂත්වයක්. COVID-19 වෛරසය ආසාදනී වීම හේතුවෙන් මෙරට සිදු වූ තවත් මරණ දෙකක් ඊ රාත්‍රියේ වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. COVID-19 වෛරසය ආසාදනී වීම හේතුවෙන් මෙරට සිදු වූ තවත් මරණ දෙකක් ඊ රාත්‍රියේදී වාර්තා වුණා. මෙලෙස මියගොස් ඇත්තේ නිශ්චිත පදිංචියක් අනාවරණය වී නොමැති කොළඹ ප්‍රදේශයේ වයස අවුරුදු 62 ක පිරිමි පුද්ගලයෙක්. ඔහු කොළඹ ජාතික රෝහලේ සිට හෝමාගම මූලික රෝහල වෙත මාරු කර එවා ඇති අතර එම රෝහලේදී මියගොස් තිබෙනවා. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID නියුමෝනියා තත්ත්වයයි. කොළඹ ජම්පටා වීදිය පදිංචි 77 ක පිරිමි පුද්ගලෙක්ද මෙලෙස මියගොස් ඇති අතර ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ COVID-19 ආසාදනයේ සමග දියවැටියව සමග ඇති වූ ලේ විෂවීමක්. ඒ අනුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 142 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනින් පමණක් මෙරටින් නව කොරෝනා ආසාදිතින් 703ක් හඳුනා ගැනුණා. ඒ අනුව දියුලපිටිය, පෑලියගොඩ සහ බන්දනාගාර COVID පොකුරවල සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 25000 ඉක්මවා ගොස් ඇති අතර මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාවද 28500 සීමාව ඉක්මවා ගියා. ඉන් පුද්ගලින් 20804ක් පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් රෝහල් ප්‍රතිකාර ලැබෙන රෝගීන්ගේ සංඛ්‍යාව 7634ක්. පවතින වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා මෙලෙස අදහස් පළ කළා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ නිරෝධායනය සම්බන්ධයෙන් අලුත් මාර්ගෝපදේශයන් නිකුත් කළා තියෙනවා. ඒ මාර්ගෝපදේශය අනුව මෙච්චර දවසක් අර ආයතනික ව්‍යුහයක් ඇතුළේ නිරෝධායනය වෙලා හිටපු පිරිස සම්බන්ධයෙන් ගත්තාම විශේෂයෙන් රට ඇතුලේ මේ හොයාගත්ත ආශ්‍රිතයන් සම්බන්ධයෙන් මින් ඉදිරියට ආයතනයක් තුළ නිරෝධායනය වුණාට පස්සේ නිවාසාසිතව අනිවාර්යෙන් තව දවස් 14ක් නිරෝධායනය ක්‍රියාවලිය අත්‍යවශ්‍ය නැහැ. ඒ කියන එක තමයි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ තියෙන මාර්ගෝපදේශය හරහා එළි දක්වලා තියෙන්නේ. ඒ වගේම තමයි විශේෂයෙන්ම අතරමැදි මධ්‍යස්ථානවල ඉන්න රෝග ලක්ෂණ නැති හෝ ඉතා සුළු රෝග ලක්ෂණ සංඛ්‍යාවක් තිබිච්ච පිරිස් දවස් 14 කාල සීමාව ඒ රෝහල් තුල ගත කළා. නැවත නිවසට ආවට පස්සේ අනිවාර්ය අර දවස් 14ක මාර්ගෝපදේශය තුල තිබුණ කලින් තිබිච්ච එක ඇතුලේ අනිවාර්ය මේ අය හෝම් කොරන්ටයින් වෙන්න ඕන කියලා. දැන් ඒ තත්ත්වයන් වෙනස් වෙලා තියෙනවා. විශේෂ සංකූලතා පැමිණිය අයට විතරයි අනිවාර්ය කරලා තියෙන්නේ හෝම් කොරන්ටයින් වෙන එක. මින් ඉදිරියට විදේශගත වෙලා එන පිරිස් සම්බන්ධයෙන් මේ අතර අඹගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය යටතේ පාලනය වන ප්‍රදේශවලින් COVID-19 වෛරසයේ ආසාදනය වූ ආසාදිතින් 25 දෙනෙකු අද දින තහවුරු වී තිබෙනවා. එම පිරිස අතර දැඩි සංචරණ සීමා පනවා ඇති ගිනිගත්හේන කෙනිල්වත්ත බ්ලැක්බෝර්ඩ් කොටසින් ආසාදිතින් 19 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මෙලෙස ආසාදිතින් හමුවීමත් සමග එම වතුයායේ ඉහළ සහ පහළ කොටසට සම්පූර්ණයෙන්ම සංචරණ සීමා පනවා ඇති අතර දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. හුදකලා කර ඇති ප්‍රදේශ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මෙලෙස අදහස් පළ කළා. විශේෂයෙන්ම දුටුවා මේ හුදකලා කරපු ප්‍රදේශවල සිටින මහල් නිවාසවල වතු ආශ්‍රිතව සිටින සමහර ජනතාව නොසන්සුන්කාරී තත්වයකින් සිටින බවට පිළිගන්නවා. ඔබට යම් ආකාරයක අඩුපාඩු තියෙන්න පුළුවන්. දීර්ඝ කාලයක් සති 4ක් 5ක් 6ක් මේ ආකාරයට සිටීමේදී යම් ආතතියක් ඇති වෙන්න පුළුවන්, අඩුපාඩු තියෙන්න පුළුවන්. කෙසේ වෙතත් තවදුරටත් ඉතා කෙටි කාලයක් මේ ආකාරයටම රැඳී සිටින්න කියන ආයාචනය අපි මේ ප්‍රදේශයේ ජනතාවගෙන් කරනවා. ඔබ සම්බන්ධයෙන් ඇන්ටිජන් පරීක්ෂණ, ඒ වගේම PCR පරීක්ෂණ සිදු කරනවා. ඒවා ප්‍රතිඵල අනුව ඉතා ඉක්මනින් සෞඛ්‍ය බලධාරීන් විසින් තීරණයක් ගැනීමට නියමිතව තිබෙනවා. එහෙම රැඳී හිටියොත් ඒ ඔබ වෙනුවෙන් කරගන්න සේවයක් වගේම මේ රට වෙනුවෙන් කරන සේවයක් වෙනවා.
ඔබට ආහාර හෝ වෙනත් ඖෂධ වෙනත් ප්‍රශ්නයක් තියෙනවා නම් කාරුණිකව පොලිසියට ඒ වගේම ග්‍රාම නිලධාරි මහත්වරුන්ට ඒ ගැන දන්වන්න අපි ඒ ගැන සොයා බලා කටයුතු කිරීමට සූදානම් වෙනවා. පවතින වසංගත තත්ත්වයක් සමග දිවයිනට පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලංකිකයින් පිරිසක් අද කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියා. महर बंधनागारे सिद्धिय संबंधे स्वापेलिम संधापत्कल कमिटुए सामाजिकेन माती इदिरिये प्रकाश सिदुकिरीम तुलें अपक्ष पाती परिक्षिनाक सिदु नोवन बव विपक्षनायक सजित प्रेम्दास महता पवसन वा एद पिरवरुएदी वाचिक पिलुतुरु अपेक्षावें यमुकनलाद प्रश्न वारे अतरुदुरुदी प्रकाश्याक सिदुकरमीन ये दवसे महर साधारण විවෘත විනිවිද භාවයෙන් යුක්ත පරීක්ෂණයක් පැවැත්වේ කියන එක අපිට විශ්වාස කරන්න පුළුවන්. Yes. අර විපක්ෂ නායකතුමා එතුමාගේ පෞද්ගලික මතයක් ඉදිරිපත් කරේ නැහැ. අපේ වාර්තාවේ තියෙන අඩංගු කරුණු තමයි ඊයේ ඉදිරිපත් කරේ. ඒ වාර්තාව හෙට උදේ ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් he will table it in parliament tomorrow morning so all of you will have the details by tomorrow morning. වගාකරන ගොයි මහතුරුන්ගේ වගාවලට විශේෂම හානියක් කරනවා අලියාවෙන් තමයි හානියක් වෙනවා කියලා. දන් තියෙන විශේෂම හානියක් තමයි වඳුරා රිලව්වා මොනරා. මේ වගා කටයුතු කරන කාලෙත් ප්‍රශ්නයි. වගාව ගෙදරට ගේන්න යන කාලෙත් ප්‍රශ්නයි. මේ වලට ඔබ තමුන් ආසලා අමාත්‍යංශ හරහා ගන්න පියවර මොනවාද කියලා තමයි ආන ප්‍රශ්න. මම කිව්වේ ඉදිරියේදී අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ඒ කටයුත්ත කිරීමේදී මේ වන හානි කරන සතුන්ගෙන් ගොවීන් ආරක්ෂා කරලා ගොවින්ගේ භවභෝග සම්පත්වල උපරිම ආදායම ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න සූදානම් වෙනවා. ඒකත් ඔබතුමන්ලා සියලු දෙනාත් එක්ක කතා කරලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙනවා. ඒ වෙරපාසල් දැනට බොහොමයක් නඩත්තු වෙන්නේ පරිපාලනය කරන්නේ පළාත් පාලන ආයතන වලින්. ওই ප්‍රාදේශීය මට්ටමේ පෙරපාසල් වල ගොඩනැගිලි තුල කිසිදු පහසුකමක් නැහැ. සමහර ඒවා අවදානම්කාරී. මේ පළාත් පාලන ආයතන වලින් පරිපාලන වෙන පෙරපාසල් වල පරිපාලන කටයුතු අමාකාරයකට වෙනස් කරලා අධ්‍යාපන අමාත්‍යාංශයේ ඍජු පාලනයකට ගැනීමේ හැකියාවක් තියනවාද මේවන විට අපි රජයක් හැටියට පෙරපාසල් පද්ධතිය පිළිබඳව වැඩි සැලකිල්ලක් යොමු කරන්න තීරණය කරපු නිසා තමයි ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නට ඉතාමත්ම කෙටි කාලයක් ඇතුළත මේවන විට අපි කටයුතු කළා තියෙනවා ඒක නියාමනයක් තුල දරුවන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරලා අවශ්‍ය කරන කටයුතු සූදානම් කළා තියෙනවා අපි 11 වෙනිදා ජාතික ප්‍රතිපත්තිය එළිදක්වනවත් එක්කම අපි ඉතිරි වැඩ කටයුතු ක්‍රියාත්මක කරගෙන යනවා ගරු මන්ත්‍රීතුමනි 2014 මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාගේ වකවානුවේ ගෙනාපු ජාතික ප්‍රතිපත්තිය අහෝසි කළාද නව ජාතික ප්‍රතිපත්තියක් ගේන්නේ සහ මේ කොරෝනා ව්‍යසනයත් එක්ක අන්ත අසරණ භාවයට පත්වලා ඉන්න පෙරපාසල් ගුරුබවතුන් මේ අය අන්තර්ග්‍රහණය කරගෙන ස්ථිරවටුමක් ලබා දීමත් ඒ වගේම මේ කොරෝනා ව්‍යසනය නිසා මූණ දී තියෙන තත්වයට යම්කිසි පිළියමක් ලබා දෙන්නත් මොකද්ද තියෙන දැක්ම සහ වැඩපිළිවෙල කියලා දැනගන්න කැමතියි. අපේ ආණ්ඩුව පරාජයට පත්වීමත් එක්ක ඔබතුමාලගේ ආණ්ඩුව ආවේ 2500 කෙසේ වෙතත් අවසානයේ සිද්ධ වුණේ රුපියල් 250කට ඒ ගුරුවරුන්ට යම් දීමනාවක් ලබා දී. ගුරුවරු ආර්ථික වශයෙන් ශක්තිමත් කරන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ වැඩපිළිවෙල තමයි අපි ජාතික ප්‍රතිපත්ති එලි දක්වනවත් එක්කම ක්‍රියාත්මක කරන්න හදන්නේ. වැඩි වශයෙන්ම පෞද්ගලික පෙරපාසල් තියෙන නිසා අපට තවදුරටත් මේ පිළිබඳව විශේෂ සාකච්ඡා වට කීපයක් යන්න වෙනවා. 2014 ගෙනාපු ජාතික ප්‍රතිපත්ති අහෝසි කරනවද නව ප්‍රතිපත්ති අඳුනලා දෙන්නේ නැත්නම් එයට සංශෝධනද ගේන්නේ? ඒ ප්‍රතිපත්තියට ගරු මන්ත්‍රීතුමනි සංශෝධන ඉදිරිපත් කළා. ඒක විධිමත් භාවයට ගේන්න උසාගන්න මැදගොඩ අබේතිස්ස නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක් තමයි මේ ප්‍රතිපත්තිය සකස් කරන්නේ. මේ වන විට ලංකාව තුල පවතින දැවැන්ත ආර්ථික අර්බුදයෙන් රට යථාතත්වයට පත් කිරීම සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමට වත්මන් රජය අසමත් වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පවසනවා. ඒ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් මේ රට තුළ ඇතිවෙමින් තියෙන තත්ත්වය ජනතාව තුළ ඇතිවෙමින් තියෙන තැතිගැන්ම මේ සියල්ලත් එක්ක තමයි
රටේ ජනතාවට දැන් 2021 වසරට පාදවන්න එහෙම නැත්තම් 2021 වසර පිළිගන්න සිද්ධ වෙලා තියෙන්නේ. මේ ඔක්කොම එනකොට ජනතාව කොවිඩ් වලින් පීඩාවට පත් වෙලා එක පැත්තකින් රස්සා නැති වෙලා තියෙන රටේ සාර්ථකයේ බරපතල විදිහට පීඩාවට පත් වෙලා තියෙන වෙලාවක 21 අයවැය අපිට පිළිගන්න සිද්ධ වෙලා තියෙන්නේ. සතුටින්ද නැද්ද කියන කාරණේ පිළිබඳව විදේශ ණය වාරිකයේ ගෙවාගන්නේ කොහොමද කියලා මට නම් හිතා ගන්නවත් බෑ. ඒ නිකන් නෙමෙයි කියන්නේ. ඇත්ත අරබුදයක් ඇත්ත ප්‍රශ්නයක් රට ඇතුලේ තියෙනවා. ඒ ප්‍රශ්නය රටට ඉදිරිපත් කරලා ආර්ථික සැලසුම් මනුව මේ අරබුදයෙන් රට කොහොමද ගොඩගන්නේ කියන කාරණය පිළිබඳව සැලසුම් ඉදිරිපත් කරන අසමත් කියන කාරණේ ආණ්ඩුව මේ වෙනකොට තහවුරු කරලා තියෙනවා. අවුරුද්දක් යනකොට රටේ මිනිස්සු සර් ෆේල් කියලා කියන්න පටන් අරන් තියෙන ඒ නිසා. පාස්සුනේ මොනාගෙන්ද කියලා ගත්තොත් එහෙම. එනකොට ආවා චිත්‍ර රැල්ල නේද? මේ එක එක රැලිය ආව අවසානට ආවා අප රැල්ල. දැන් සමහරු නිදහස් වෙලාම යනවා යන්නේ. සා පාස්සලා තියෙන නඩු වලින් විතරයි. මහර බන්ධනාගාර සිදුවීම තුලින් එහි රැඳවියන්ගේ මානසික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සඳිත් සමරසිංහ මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බන්ධනාගාරයේ බාරව සිටිය ඇමතිවරිය ෆර්නාන්ඩෝ පොල්ලේ මැතිණිය එතුමියට මේක හරියට කරන්න බැරුණා කරුණු කාරණා බලලා මේකට පිළියම් යොදන්න බැරුණා මේ උද්ඝෝෂණය නවත්තන්න එතුමිය ෆේල් වුණා එහෙම නැත්නම් අසමත් වුණා හැබැයි එතුමියට කරපු දෙයට කිසිම චෝදනාවක් එල්ල නොකර අලුතෙන් අවන්ති අංශයක් තව ලබා දීලා තියෙනවා කොවිඩ් මර්ධනය සඳහා ලංකාව. ඉතින් අපිට ප්‍රශ්නයක් තියෙනවා අර බන්ධනාගාර ප්‍රශ්නයට උත්තර දෙන්න බැරි නම් කොහොමද කොවිඩ් ප්‍රශ්නයට එතුමිය උත්තර දෙන්නේ කියලා. වර්තමාන ආණ්ඩුව කියන කිසියම්ම දෙයක් හරියට සිදු කරගෙන නැහැ. අපි දන්නවා රැඳවියන් කියපුවම ඒ කියන්නේ ඒ අයට නඩු තියෙනවා හැබැයි වරදකරුව හැටියට ඔප්පු වෙලා නැහැ. ඉතින් මේ අයගේ සහ සිරකරුවන්ගේ ඒ මානව අයිතිවාසිකම් උල්ලංඝනයක් වෙලා තියෙනවා ඒවට කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ දිහා බලන්නේ නැහැ. දැන් අවධානය ක්‍රීඩා පුවතක් වෙතයි. මෙවර LPL තරගාවලියේ ජෙෆ්නා ස්ටැගින් සහ දමුල්ල වයිකින්ග් කණ්ඩායම් අතර පැවති තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය අතහැර දැමීමට සිදු වුණා. Lanka Premier League 2020. Win together. So important for the fortunes of the Now he needs to take toll. He needs මෙවර LPL තරගාවලියේ 15 වෙනි තරගය ජෙෆ්නා ස්ටැලියන් සහ දඹුල්ල වයිකින් කණ්ඩායම් අතර හම්බන්තොට සූර්යවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා. තරගයේ කාසිය වාසිය දිනු ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. Oh, that's a beautiful shot. Always left to that. That's gone. ඒ අනුව පන්දුවට පහර දීම සඳහා පිටියට පැමිණි දඹුල්ල වයිකින් කණ්ඩායම පන්දු වාර 7ක් අවසානයේ කඩලු 3ක් දැවී සිටියදී තරගයට වර්ෂාවෙන් බාධා එල්ලුණා. ඒ හේතුවෙන් තරගය නතර කර දැමීමට සිදු වූ අතර දෙපිලටව එක් ප්‍රසාද ලකුණ බැගින් ලබා දීමට තරඟ තීරකෙන් තීරණය කරනු ලැබුවා. Anindu Hasaranga 5 making sure he drives Ground staff getting busy. Rain off interrupted game. Tons for cricket at the. ඒ අනුව මෙවර LPL තරගාවලියේ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලැබීමට ජෙෆ්නා ස්ටැලියන්ස්, කොලඹෝ කිංග් සහ දඹුල්ල වයිකින් කණ්ඩායම් සමත් වුණා. ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙලින් ප්‍රථම, දෙවන සහ තෙවන ස්ථානයන්හි පසු වෙනවා. Lanka Premier League 2020. Win together. එම පොදත් සමගින් සියද මධ්‍යන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප නැවත ඔබ හමුවන්නේ සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියද TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.